ධර්මස්රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. တတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අවබන්ති සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං මාතා පිතා කෛරා අඤ්ඤේවාපි ච ඥාතකා සම්මා පනිතං කෙන්තං සේයසෝ නං තතෝ කරෝති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස්හි මේ කොබිනා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර්හි සෑම සිකුරාදා දිනකම සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවේ මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. අප මුලින්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සූදානම් කොට තියෙන මල් පහන් සුවඳ දුන් දැහැත් බෙහෙතා දෙයොත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවක් වශයෙන් අප හැම දෙනාගේම දෑතින් පූජා කරනවා කියන හැඟීම ඇති කරගෙන අප මුලින්ම සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඛානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා අදිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු 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 සදහවත් වාසනාවන්ත පින්නතුනි ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථම අප ටික වේලාවක් අපේ මේ විසිරලා තියෙන හිත එක අරමුණකට ගැනීමක් වශයෙන් අප මේ සිත පතුරවමු. ඔබ මා මේ සිටින ස්ථානයේ පටන්
ලෝපුරා දසෙන සියලු සත්‍යයන් සියලු දෙනා සෝපත්ත්වා කියන පැතුම ඇති කරගෙන අපි මෙස්සිතවිල්ල පුහුණු කරමු. ඒ මෙස්සිතවිල්ලේ බලයෙන් ලෝවැසි හැම දෙනා සෝපත්ත්වා දුකෙන් මිදෙත්වා උතුම් වූ නිවනට පත්ත්වා කියන මෙස්සිත අප මද වේලාවක් පුරුදු කරමු, පුහුණු කරමු. ඔබේ සඳහා සිටින ස්ථානයේම ශරීරය සැහැල්ලු කරගෙන එක ඉරියව්වක එක අරමුණක ටික වේලාවක් ඉන්න උත්සාහ කරන්න. ඔබේ දැස් අඩවන් කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට සැහැල්ලුවෙන් තබා ගන්න. මුලින්ම ඔබේ ඉන්න ඉරියව්ව ශරීරය පිළිබඳව මොහොතක් සිහිපත් කරන්න. ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා ඒ ඉන්ද්‍රිය මේ මොහොතේ තියෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න. ඔබේ හිස, ඔබේ දෙවුර, දෑත, ඔබේ කලවා, දෙපා දක්වා වූ මේ ශරීරයත්, එය මේ වෙලාවේ තියෙන ඉරියව්වත් ගැන මද වේලාවක් සිහිපත් කරන්න. ශරීරය පිළිබඳව ඉරියව්ව පිළිබඳ අවධානය ඇතුව දැන් අප ටික වේලාවක් අපේ හිත නාසය ආශ්‍රිතව අපි සතු නිමිත්තෙහි තියාගනිමු. සතින් පරිමුඛං උපට්ඨපෙත්වා නාසිකංගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් වෙන ආකාරයට මේ සති නිමිත්ත මුහුණ අභිමුඛ කොටගෙන නාසයේ කෙළවර හෝ උඩුතොල්ල ආශ්‍රිතව ඔබේ හිත තියාගන්න. දැන් මා අතීත දේවල් සිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ, මේ වර්තමාන ඉන්න මොහොත ගැන අවධානයෙන් ඉන්නේ. ඒ අවධානය සමගම දැන් මා මේ සිටින ස්ථානය පටන් ලෝ ඇති හැම දෙනාටම මේ සිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මා සිටිනා මෙම නිවසේ පටන් මෙම නගරය, ප්‍රදේශය, රට, මේ පෘථුවිය, සෞරග්‍රහ මණ්ඩලය, ගැලක්සිය, මුළු විශ්වයෙහි වෙසෙන ලොකු කොඩා, මිනිස් නොමිනිස් සියලු සත්වයෝ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා,
මෙම නිවසේ පටන් සියු දිසා වැසි සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් දස දිසාගත සියලු සන්තුයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසේ සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝපුරා වෙසෙන සියලු දෙනා අතීතාත්ම භාවල මගේම දෙමව්පියන් වෙලා සහෝදර සහෝදරියන් දරුවන් වෙලා මට උදව් උපකාර කරපු අය. ඒ හැම දෙනාටම මම මෙත් සිතින් සෙත් පතනවා. ලෝකේ විටින දැසෙන බොහෝ දෙනා දිනපතා මට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් එහෙත් ආදී මේ පහසුකම් ටික මට ලබා දෙන්නට මගේ නිවසට ඒවා සලසන්නට දිවහරෑ නොබලා වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඒ බොහෝ දෙනෙක් මා නොහඳුනන අය. ඒ වුණත් ඒ අය මා කෙරෙහි ලොකු උපකාරයක් කරන නිසයි මා නිවසේ ඉඳන් මෙහෙම පහසුවෙන් කාලය ගත කරන්නේ. ඒ නිසා මා ගන්න ආහාර වේලක් පාසා මම සැතපෙන මොහොතක් පාසා ඉඳගෙන සිටින හැම මොහොතක් පාසාම මේ සඳහා මට උදව් උපකාර කරපු හැම දෙනාටම මම මෙත් සිතින් සෙත් පදනවා. ඒ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කියන හැඟීම මන් නිරතුරුව පුහුණු කරනවා. සියලු සන්තුයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්
ලෝවැසි හැම දෙනා කෙරෙහිම මගේ සිත මෛත්‍රියෙන් මෘදු භවෙන් ඉතිරිලා යනවා. කිසිදු කෙනෙක් ගැන කිසිදු ආකාරයේ අමනාපයක් මේ මොහොතේ මා සිත තුළ නැහැ. ලෝවැසි හැම දෙනාම මට උපකාර කරපු අයසේ දකිමින් ඒ හැමටම කෘතඥ වෙනවා. මෙසිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෙත්සිත මා නිරතුරුව පුහුණු කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 සදේවත් වාසනාවන්ත පින්තුනි දැන් අප ධර්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් අප තෝරාගත්තේ ධම්මපදයේ ඇතුළත් ගාථාවක් නතන් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේය සෝනං තතෝ කරේ යම්සි විදියකින් තමන්ගේ හිත තමන්ට යහපතක් කරනවද අන්නේ යහපත වගේ යහපතක් කරන්නට මගේ අම්මා තාත්තවත් වෙනත් ඥාතියෙකුටවත් පුළුවන් කමක් නැහැ කියන කතාවයි අදහසයි මේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ යම්කිසි කෙනෙක් මනාව කුසලෙහි සිත පිහිටුවා ගත්තනම් ඒ කුසලයේ පිහිටුවාගත්තු සිත විසින් කරන්නා වූ යහපත සුවය අපේ අම්මා තාත්තටවත් වෙන කිසිදු ඥාතියෙකුටවත් එතරම් යහපතක් කරන්න බෑ කියන එකයි මේ ගාථාවෙන් සඳහන් වන්නේ. පින්නතුනි අද අප මේ වගේ වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබුවා නම් ඒකට මූලික වශයෙන් හේතුනේ අප සංසාරයේදී අපේ හිත දියුණු කරලීමේ ප්‍රතිඵල විදියටයි. ඒ වගේම මේ ජීවිතය අපි යමතාක් දුක් සැප විඳිනවා නම් ඒ සියලු දුක් සැප විඳිනටත් හේතුනේ අපේම හිතයි. ඒ හිත මනෝ කියලා කියනවා, විඥාන කියලා කියනවා, චිත්ත කියලා කියනවා. මේ මනෝ විඥාන චිත්ත ආදී නම් වලින් සඳහන් වන මේ හිතේ ලක්ෂණය තමයි විඥානාතීති කෝ භික්ඛවේ විඥානං කියලා සඳහන් කරපු ආකාරයට කිසියම් අරමුණක් දැනගැනීමේ ලක්ෂණයටයි සිත කියලා කියන්නේ. මේ සිත අසරීරං ගුහාසයන් කියලා සඳහන් කරනවා. මේ හිතට ශරීරයක් නැහැ. හැබැයි මේ ශරීරයේ නැමැති ගුහාව මේ ස්ථානයේ ඇසුරු කරලයි මේ හිත කියන එක පවතින්නේ. මේ හිතත් එක දිගටම පවතින දෙයක් නෙවෙයි. ඒ මොහොතෙහි නාම රූප වලට අනුව නැත්නම් චෛතසික සහ රූපයට අනුකූලව ඒ මොහොතෙහි අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ඔස්සේ ඇතිවන හිතක් තමයි හැම වෙලාවෙම අපිට තියෙන්නේ. ඒ හිත එක වටා අතාවක ඇස අරමුණු කරගෙන චක්කු විඥානෙ විදියට පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඒ අරමුණ ඊට පස්සේ මනෝ විඥානෙන් දැනගන්නවා. ඒ වගේම කන අරබයා සෝත විඥානෙ විදියට ඒ හිත වරක පහළ වෙනවා. ඒක එතනම නිරුද්ධ වෙලා ඒ හඳුනා ගැනීම වශයෙන් නැවත මනෝ විඥානයක් පහළ වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳීම වශයෙන් ගහන විඥානය ඇති වෙනවා. ඒ හඳුනා ගැනීම වශයෙන් දැන ගැනීම වශයෙන් මනෝ විඥානය පහළ වෙනවා. මේ වගේ චක්කු සෝත ගාන ජීවහාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන හැම මොහොතෙම හිත හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ සිත පින්නතුනේ අපේ සමස්ත ජීවිතයේම ක්‍රියාකාරීත්වය තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ අපේ හිත. බුදුරජාණන් වහන්සේ එනිසා සඳහන් කරන්නේ
මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය සීලම ධර්මයන් මනස සිත පෙරමුණු කරගෙන තියෙන්නේ මනෝසෙට්ඨා මනෝමය මනස ශ්‍රේෂ්ඨ කොටගෙන තියෙන්නේ මනසිනුයි මේ සීලම් දේවල් හටගන්නේ යම් කිසි කෙනෙක් මනසාකේ පදොට්ඨේන බහසතිවා කරෝතිවා අපිරිසිදෝ හිතින් යම් කිසි කෙනෙක් යමක් කරයිද කියයිද අනේකරණ කියන දෙහි ආදීන ඔහු පිටපස්සිනව තතෝනන් දුක්ඛමන් වේති චක්ඛන්ව වහතෝ පදම් හරියට ගොනාගේ පිටපස්සේන රියසක වගේ අර අපිරිසිදු හිතින් කල කියු දෙහි ආදීනව අපේ ජීවිතේ පස්සපස්ස ගමන් කරනවා ඒ වගේම සඳහන් කරනවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා යම් කිසි කෙනෙක් ප්‍රසන්න වූ මනසින් පිරිසිදු වූ මනසින් යමක් කරයිද අන්නේ කරන කියන දෙහි ආනිසංස තමා පිටපස්සේ හරියට ඡායාව අනපායනේ කියපු විදියට අප පිටපස්සේ වෙන සෙවණැල්ල හා සමානව අපට ආනිසංස ගෙන දෙමින් මේ ජීවිත කාලයේ සසර පුරාවත් ගමන් කරනවා මෙන්න මේ අවබෝධය කිසියම් කෙනෙකුට ලැබුණා නම් ඒක නිතරම තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉන්නවා මේ සිත කියන එක තනියම ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි ඒ සිත තවත් හේතු ඵල දහමක තවත් ක්‍රියාකාරීත්වයන් සමග එකට සම්බන්ධව ගමන් කරන ස්වභාවය විශේෂයෙන්ම සඳහන් වෙනවා ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකකතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා සිතවිලි නැත්නම් චෛතසික හතක් තියෙනවා මේ චෛතසික හත හැම සිතක් සමගම නිරතුරුව ගමන් කරනවා වෙනත් විදියකින් කියනවා නම් අප මේ ජීවත් වෙන මනුස්ස ලෝකයේ සලකන්නේ පංචවෝකාර භවයක් විදියට ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙන උපතක් විදියටයි මිනිසාත්ම භවය සඳහන් වන්නේ එතකොට අපේ සිත විතරක් නෙවෙයි වේදනා සංඥා සංඛාර කියන රූප සමග මේ ස්කන්ධ පංචකයම නිරතුරුවයකට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ක්‍රියාකාරීත්වයේදී අපි කොයිතරම් දුරට සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වන්නේ මේ හිතේ ස්වභාවය අනුව හිත යම්තාක් අවස්ථාවක රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් යුක්ත නම් එපමණට පින්නොතුනේ අපට తాවකාලික වශයෙන් යම්කිසි සෝයක් ආස්වාදයක් වින්දත් ඒක අල්ප ආස්වාදයි ඒක බහු ආදීනමයි බොහෝ කාලයක් ආදීනව පිණිස පවතිනවා ඒක මේ ජීවිතයටත් එහෙමයි සසර ජීවිතයේ දුගතිගාමී වෙන්නට හේතුවක් වෙනවා මෙන්න මේක කිසියම් කෙනෙක් දැනගත්තා නම් එතනත්තා හැකිතාක දුරට තමන්ගේ හිත මේ රාග ද්වේෂ මොහ කියන අකුසල මූලයන්ගෙන් සිත මුදවාගෙන හැකිතාක දුරට පරිත්‍යාග සීලත්වය මෛත්‍රිය ප්‍රඥාව කියන මේ කරුණ සමග තමන් සිත මිශ්‍ර කරගන්නට උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිත ලස්සන කරගන්න අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න ජීවිතේ සතුට වැඩි කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම මනස පිළිබඳව වූ ධමයක් ඒක මනෝවිද්‍යාවක් ලෝකේ විවිධ විදිහේ මනෝවිද්‍යාවන් වර්තමානයේ සංවර්ධන වෙලා තියෙනවා නමුත් ඒ සියලුම විද්‍යාවන් අතරින් බුදුදහමේ කරන මේ විග්‍රහය පින්නතුනි බුදුදහමටම සුවිශේෂ වෙච්ච අනමිභවනීය අනන්‍ය වූ ඉගැන්වීමක් අපි අන්තා පමණට බුදුරජාණන් වහන්සේගේ මේ ධහම තුලින් අපේ හිත ගැන දැනගත්තා නම් ඒ හිත මනෙන් අවබෝධ කරගන්නටත් ඒ හිතට කුසල එකතු කරගන්නටත් ඒ හිතින් නිදහස් වෙනටත් මේ සංසාර චක්‍රයෙන්ම මිදෙලා අපට ඉහළම මට්ටමට කුසලයේ දිනු කරගන්නටත් අපට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි ඔබ අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ සසර ජීවිතයේදී ඔබේ හිත මුල්ලා කරපු කුසල ලානිසංස විදියට ඔබ මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්නට වක් පින් කළා තියෙනවා ඔබේ හිත පින්වන්ත වුණා ඒ විඥානය පින්වන්ත බව අඩු වුණා නම් ඔබට මේ මනුස්ස ආත්ම භාවය අහිමි වෙන්න තිබුණා
ඇතමිට ඒ විඥානය ඒ හිත මව් කුසේ පිළිසින ගත්තත් මනුස ලෝකෙහි ඒ විඥානේ දුර්වල අකුසල සහගත විඥානයක් වුණා නම් ඒ විඥානය ඇතමිට දුර්වල නිසා ඒ විඥානේ හේතුවෙන් ලැබෙන නාම රූප දෙක මේ ශරීරය ආසකිතව මේ ක්‍රියාකාරීත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා ඇතමිට අංග විකලෙන් තිබුණා විකෘති වෙන්න තිබුණා ඇතමිට උපතින්ම දැස් නොපෙනෙන්න තිබුණා සමහර විට උපතින්ම කතා කරන්න බැරි වෙන්න තිබුණා බිහිර වෙන්න තිබුණා ඇතමිට මන්ද බුද්ධික වෙන්න තිබුණා ඒ විඥාණයට යම් කිසි විදිහ අකුසලයක් මිශ්‍ර වෙලා තිබුණා නමුත් පින්නතුනි අද ඔබත් මාත් ගත කරන මේ ජීවිතය ඊටම පිරිසිදු විඥානයක් මව කුසට බැසගත් නිසා අප හුඟක් වාසනාවන්ත වුණා මනසාත්ම භාවයක එළිය දකින්නට ඒ වගේම පරිපූර්ණ ජීවිතයක් ලබන්නට බුද්ධියක් ලබන්නට විශේෂයෙන් සම්බුද්ධෝත්පාද කාලයක මේ උපත ලබන්නට තරම් අපේ විඥානය පුණ්‍යවන්ත වුණා පින්නොතින අන්න එහෙම ලැබපු විඥානය ඉහළම මට්ටමට පත් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මේ සිතට පිළිසරණ මොකක්ද කියලා බුදුහාඳුර වරක දේශනා කරනවා මේ සිත කියන එක අරමුණෙන් අරමුණට ගමන් කරන දෙයක් දුරන් ගමන් ඒකකරන් අසරේරන් ගුහාසයන් ඒ කිත්තං සංඤ මෙසන්ති මොක්ඛන්ති මාර බන්දන නිතර අරමුණෙන් අරමුණට යන සිත නෝනති කෙනෙක් දමණය කරගන්නට දක්ෂ නොතින් ඔහුට මේ මාර බන්ධනෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කොහොමද අප මේ සිත දමණය කරගන්නේ මේ සිත දිනු කරගන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට ඉතාම පැහැදිලිව දේශනා කළා මේ සිතට පින්නතුනේ සතිමත් බව එකතු කරන්නට ඕන සිහිය එකතු කරන්නට ඕන ඒක නිකන් සිහියක් නෙවෙයි ඒක සම්මා සතියක් වෙන්නට ඕන නිවැරදි සිහියක් වුණොත් තමයි යෝනිසෝ මනසිකානේ යුක්ත සිහියක් වුණොත් තමයි ඒ සිහිය සැබෑ ලෙසම තමන්ගේ හිතට යහපත සිදු කරන්නේ ඒ සිහිය මිච්ඡා සතියක් වුණොතින් ඒක අයෝනිසෝ මනසිකාරයක් බවට පත් වෙලා අපේ හිතම අපට හතුරෙක් බවට පත් වෙනවා හතුරෙක් හතුරෙකුට යම්කිසි හානියක් කරනවා නම් ඊටත් වඩා බරපතල හානියක් මිච්ඡා පණිවිඩයෙන් වරදවා පිළිවාගත්තු තමන්ගේ හිත තමට සිදු කරනවා අන්නේ නිසා දෙනතුනි මේ අපට ලැබිච්ච හිත විඥාණය සම්මා සතියක් සමග මුසු කරගන්නට නම් ඊට මුල් වෙන ආකාරයට අපට සම්මා දිට්ඨියක් තියෙන්නට ඕන යහපත් දැක්මක් කල්‍යාණ මිත්‍රයන් විසින් සත්පුරුෂයන් විසින් ධර්ම ශ්‍රවණය කරනකොට අපට ලෝකය ගැන අවබෝධයක් එනවා ඒ අවබෝධයේ පළවෙනි ලක්ෂණය තමයි අපේ හිත මුල්ලලා කරන කායික වාචික මානසික ක්‍රියාවන් වලට ඒ හිතේ ස්වභාවය අනුව Tamante සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය මේ අවබෝධය ලැබීම සමගම හැකිතාක් දුරට අපි අකුසලෙන් වෙන් වෙන උත්සාහ කරනවා හිත නිතරම පිරිසිදු තියාගන්න උත්සාහ කරනවා ඒ විතරක් නෙවෙයි කුසල සුප සම්පදා ඒ හිතට කුසල් දිනු කරගන්නවා දාන සීල භාවනා කියන මෙත්‍රයේ පුණ්‍යක්‍රය හැකි තාක් සිදු කරනවා හැකි හැම අවස්ථාවකදීම තමන්ගේ දෑතින් වෙනත් කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරන අදහසෙන් ඉන්නේ ආම වශයෙන් තමන්ගේ නිවසේට එන සතුන්ට කුරා කුහුඹින්ට කුරුල්ලන්ටවත් යම් කිසි දෙයක් පරිත්‍යාග කරන අදහසෙන් ඉන්නේ ඒ වගේම තමන්ගේ නිවසේ ඉන්න තමන්ගේ දරුවන් ස්වාමි භාරයවන් වයවෘද්ධ අම්මා තාත්තා මේ අයට අපි දැනට සැලකනවා. නමුත් ඒ සැලකිල්ල අපට පින්කමක් විදියට, දානයක් විදියට, පින් වැඩෙන විදියට, කුසලයක් වැඩෙන විදියට අපට සිද කරන්න පුළුවන්. අපි මේ ධර්මය ගැන අවබෝධයක් අපට තියෙනවා නම්. මෙන්න මේ පරිත්‍යාගශීලීත්වයෙන් ආරම්භ කරන මේ සුචරිතවත් ගමන් මාර්ගය අපට තවත් ශක්තිමත් කරන්න පුළුවන් අපේ කායික වාචික සංවරය සමගම. බුදුහාඳුර දේශනා කරනවා පච්චවේකීත්වා පච්චවේකීත්වා කායින කම්මං කාතබ්බං යලි යලි සීපත් කළ තමා මේ කරන දේ නිවැරදිද කියන හැඟීම ඇති කරගෙන කයින් දේවල් කරන්නට ඕන
පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මංඛාතබ්බං නැවත නැවත සිහි කරලා වචනෙන් ක්‍රියාවන් කරන්නට ඕන වචන කතා කරන්නට ඕන පච්චවේකීත්වා පච්චවේකීත්වා මනසා කම්මංඛාතබ්බං සිතට සිතුවිලි එනකොටත් මනසින් සිතලමයි අවධානයෙන්ම ඒක සිද කරන්නට ඕන ඒක සීලේ විදියට බුදුදහමේ සඳහන් කරනවා පින්නතුනේ සම්මා දිට්ඨිය සමගම අපට ඇතිවන්නේ සම්මා සංකල්පය අව්‍යාපාද සංකප්ප නෙක්ඛම් සංකප්ප අවිහිංසා සංකප්ප කියන මේ සංකල්ප යහපත් සිතිවිලි තමයි අපේ හිතේ නිරතුරුව හටගන්නේ නිතරම කම් සැපයෙන් වෙන් වෙන්න ඕන ලෝකෙට තියෙන ආසාවෙන් ඉවත් වෙන්න ඕන කියන හැඟීමක් අපේ හිතේ තියෙන්නට ඕන අව්‍යාපාද සංකප්ප ලෝකයන් සමග අමනාප වීම ගැටීම කියන එක දුරු කරන්න ඕන නිතර මෛත්‍රී සහගතව ඉන්න ඕන කියන සිතිවිල්ල අපේ හිතේ නිතරම තියෙන්නට ඕන එයි මේ හැම දෙම කරන්නේ අපේම සිතට උපකාරයක් සඳහා අවිහිංසා සංකප්ප අන් අයට කායික හෝ වාචිකව පීඩාවක් නොවන විදිහට අපි හැසිරෙන්න නිතර උත්සාහ කරන්නට ඕන මේක තමයි යහපත් කල්පනාවක් තියෙන කෙනෙකුගේ හිතේ තියෙන ලක්ෂණය ඇයි ඒකට හේතුව දන්නවා අනිත් කෙනෙක් වෙනුවෙන් අයහපතක් කරනවා කියලා කියන්නේ බාහිර කෙනෙකුට අයහපතක් වුණත් ඊට වඩා තමා හානිය කරගන්නේ තමාගේම සිතට ආධ්‍යාත්මයට කියන කාරණය තමා හොඳින්ම දන්නවා ඒ නිසා තමා කිසි විටකත් අන් අයට අයහපතක් සිදු නොවන විදියටත් ඒ වගේම තමාගෙන් අනිත් අයට අවඩක් නොවන විදියටත් නිරතුරුව තමන්ගේ කායික වාචික ක්‍රියාවලියක් නෙවෙයි සිතිවිලි මාත්‍රය පවා පවත්වා ගන්නවා නිතර මෛත්‍රී සහගතව කාලය ගත කරනවා පින්නතුනේ සම්මා දිට්ඨියේ පස්සේ අපට එන ආරස්නගික මාර්ගයේ දෙවෙනි කාරණාව තුලදීම බුදුහාඳුරෝ මේ මෛත්‍රී කියන එක අවධාරණය කළ තියෙනවා පින්නතුනේ මේක සරල දෙයක් නෙවෙයි අපි මෛත්‍රියෙන් දිනු වෙච්ච පමණට අපේ පරිත්‍යාග සීලත්වයේ දිනු වෙනවා කායික වාචික සංවරය ඇති වෙනවා ලෝකයා කෙරෙහි අපේ දක්වන ආකල්පය සම්පූර්ණ වෙනස් වෙනවා ලෝකයේ කෙනෙහි දැඩි ලෝභයක් ඇති කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. අන් අය පිළිබඳව ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක් අපට හටගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ මෙත් සහගත සිටිවිල්ලෙන් සම්මා සංකල්පෙන් යුතුව වාසය කරනවා නම් ඒ විතරක් නෙවෙයි ඒ සමගම අපේ සම්මා වාචාව දිනු වෙනවා. වචන යහපත් වෙනවා. බොරු කීම, ඒ වගේම කේලම් කීම, හිස්වාසයන් කීම, රළු පරුස වචන කීම කියන මෙන්න මේ වචනෙන් සිදුවන වැරදි හැකිතා කවම කරගන්නවා සම්මා කම්මන්තිය ප්‍රාණඝාත සොරකම අදත්තාදානය කාම මිත්‍යාචාරය මෙන්න මේ වැරදි වලින් සතුන් මැරීම සොරකම් කිරීම වැරදි කාම සේවනය කියන මෙන්න මේ කායික වැරදි වලින් හැකිතාක දුරට වෙන් වෙනට උත්සාහ කරනවා ඇයි එහෙම කරන්නේ එහෙම කරන්නේ පින්නොතනේ Tamanටම ආදරි නිසා තමාගේ කයින් වැරදි සිද්ධ වුණොත් ඉතින් Tamanට මේ පසුතැවෙන වෙන්නේ. ඒ ගැන හිතලා කවදාවත් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට දුක් දෙන්න Taman කැමති නැහැ. Taman හිත සම්මා පනිතං චිත්තං සේය සෝනං තතව කරේ කියපු ආකාරයට මනාව පිටුවාගත් සිත Tamanට යහපත සිදු කරනවා කියන කාරණය Taman ඉදර අවධානයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. සම්මා ආජීව තමා කරන දිවි පැවැත්ම සඳහා කරන කටයුතු හැකිතාක් දුරට ධර්මිකව කරන්න උත්සාහ කරනවා ධර්මිකව රැකියාවක් තෝරා ගන්න විතරක් නෙවෙයි ඒ රැකියාව කරන්නේ අනිත් අයට හැකිතාකේ තමාගේ සේවා කාලය තුළ යහපත සිදු කරන්නට උත්සාහ කරනවා රැකියාව හුදෙක් වැටුප ලබන දෙයක් විතරක් නෙවෙයි ඒ රැකියාවම පින්කමක් බවට පත් කර ගන්නට අපිට පුළුවන්කම තියෙනවා අපි සම්මා දිට්ඨියෙන් යහපත් දැක්මෙන් බුදුමන අහලා අපේ දිවි මඟ සරු කරගත්තු තින් සම්මා වායාම නිරතුරුව අකුසලයෙන් මිදෙන්නටත් කුසලයේ දිනු කරගන්නටත් උත්සාහ ගන්නවා මේක යහපත් උත්සාහය සම්මා සතිය නිතරම තමන්ගේ සිත සහ කය ගැන අවධානයෙන් ඉන්නේ පින්නුතුනි මේක දිනු කරගන්නකොට තමන්ට ලොකු සෝයක් දැනෙනවා මේක ඊටම ආරම්භක පියවරක් තමයි සතිමත්ව ඇවිදීම walking meditation පින්නතුනි තමන්ට විවේක තියෙන අවස්ථාවලදී
කිසියම් දුර ප්‍රමාණයක් වෙන් කරගෙන තමට ඊටාම සිහියෙන් තමගේ පාතියලා ඇවිදින්න පුළුවන් නම් විසිරලා තියෙන සිත ඒක අරමුණකට අරගෙන සතිමත්ව සිහියෙන් ඇවිදින්න පුළුවන් නම් පින්නුතිට තමන්ට එකින් ලොකු සෝයක් දැනෙනවා මේක ටිකක් පුහුණු කරලා බලන්න දවසකට විනාඩි 5ක් 10ක් පුරුදු කරලා ඇතැම් විට ඔබ ඇවිදින්න යනකොට වෙනත් ගමනක් යනකොට නිවසේ හා මෙහා ඇවිදිනකොට මේ හැම වෙලාවෙම පින්නුතිනේ ඔබට ඔබේ ඇවිදීම නිකන් ඇවිදීමක් නෙවෙයි සිහිය දියුණු කරන සතිමත් ඇවිදීමක් සතිමත් භාවනාවක් බවට පත් කරගන්න පුළුවන් තමගේ ජීවිතයේ ලස්සන දකින්නට කැමති නම් පින්නුතිනේ මේ කරුණ ජීවිතයට පුරුදු කරගන්න ඒ සතිය ඉහෙලටම දියුණු කළා අපිට පුළුවන්කම තියෙනවා අපේ කය විතරක් නෙවෙයි අපේ තැළඹෙන වේදනා සිත සහ සිතවිලි කියන මේ හැම දෙයක් ගැනම සිහියෙන් සහ නුවණින් කාලය ගත කරන්න මේ සතිය දිනු කිරීමේ ආනිසංස විදියට අපට ඒ විසිරලා පවතින සිත එක අරමුණකට කාලයක් රඳවා ගැනීමෙහි කුසලතාවයේ දිනු කිරීම වශයෙන් අපට සම්මා සමාධිය ඇති කර ගන්නට පුළුවන් යහපත් සිතේ එකඟ බව ආනාපාන සතිය බුදුගුණ භාවනාව මෛත්‍රිය අසුබ භාවනාව ධාතු මනසිකාරය මේ වගේ කමටහනක් උපයෝගී කරගෙන අපට අපේ හිත ලස්සන කරගන්න පුළුවන් පින්නතුනේ මේ ගමන් මගේ අපි යනකොට අපේ ජීවිතයේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවා වෙනද අපි සාමාන්‍ය විදිහට කරපු ක්‍රියාවල් අපට ජීවිතය ආශිර්වාදයක් පිණිස අපට පුණ්‍ය කර්ම බවට පත් කරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්කම් කියන්නේ චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා හිත අලංකාර කරන දේවල් හිතට පිරිකර හිතට දෙන ත්‍යාග කියලා අපි බොහෝ විට අනිත්‍යයට ත්‍යාගය දෙනවා ඒ හැමදේම බලාපොරොත්තු වන්නේ තමන්ගේ සිතට ත්‍යාගයක් දීමයි පිනුතුනේ අපට අපි අපට ආදරය නම් අපේ හිත අලංකාර කරගන්නට ඕන අපේ හිත ලස්සන කරගන්නට ඕන අපි අසුරු කරන බාහිර වටපිටාව ඇඳුම් පැනඳුම් අපේ ශරීරය කොණ්ඩේ මොහොන ලස්සනට තියාගන්න වගේම ඊට නොදෙවෙන විදියට අපේ හිතට රාගයක් ద్వේෂයක් මාන්නයක් ඊර්ෂ්‍යාවක් වැනි මේ සිතුවිලි හිතට ඇවිල්ලා හිතේ ලස්සන නැති කරන්නට ඉඩ නොදී හිත ලස්සනට තියාගන්නට අප දක්ෂ වෙන්නට ඕන පින්නතුනේ අපි අපට ආදරේ නම් මේ දේ අපි කරන්නට ඕන මෙලෙස කාලයක් ගත කිරීමේ ආනිසංස විදියට අපේ ජීවිතයේහි අපට දකින්න ලැබෙන දිනපතාම තමා කරන යහපත් දේවල් දිනු වෙනවා දන් දීම දෙමව්පියන් සැලකීම කළගුණ සැලකීම අසරණයන්ට පිහිටවීම ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව ඥාතීන්ට සැලකීම ශ්‍රමණයන් වහන්සේලා දැකීම වැරදි දෙයින් මෙදීම මේ ආදී කරුණු අපේ ජීවිතවල ටිකෙන් ටික වර්ධනය වෙන ආකාරය මේවට කියන මංගල කරුණු කියලා. මංගල කරුණු කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ ලස්සන කරන දේවල්, අපේ හිත ලස්සන කරන දේවල්. මෙන්න මේ විදිහට එකතකින් අපට දානමය වශයෙන් අපේ විඥානේ අපේ හිත ලස්සන කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සීලමය වශයෙන් භාවනාමය වශයෙන් අපට අපේ හිත ලස්සන කරගන්න පුළුවන් පින්නතුණී අතරින් ලෞකික ජීවිතයේ මේ ලෝකයේ තුල ඉඳගෙන අපට අපේ හිත ලස්සන කරගන්න ක්‍රම බුදුහාමුදුරෝ 40ක් දේශනා කළා ඒ තමයි සමසතලිස් කර්මස්ථාන භාවනා ක්‍රම මෙඩිටේෂන් ටෙක්නික්ස් 40ක් බුදුහාමුදුරෝ දේශනා කළා බුද්ධහනුස්සති ආදී අනුස්සති 10ක් දේශනා කළා ඒ වගේම පටිවි කසින ආදී කසින 10ක් දේශනා කළා උද්දමාතක විනීලක ආදී වශයෙන් දස අසුබ දේශනා කළා මෛත්‍රී භාවනා ආදී සතර බ්‍රහ්ම විහරණ දේශනා කළා ධාතු මනසිකාරයේ පටිවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපවලට හිත යොමු කළ හිත සමාධිමත් කිරීම ධාතු මනසිකාරයේ විදිහට දේශනා කළා ආකාස අනංචායතන ආදී සතර ආරූප නැත්තම් සතර අරූපාවචර ධාන පැහැදිලි කළ දෙල තියෙනවා ඒ වගේම ආහාරය අනුභව කරන අවස්ථාවේදී ආහාරයේ ස්වභාවය මෙනෙහි කරන
ආහාරයේ පටිකුල මනසිකාරය දේශනා කළා. පින්නතුනේ මෙවැනි කමටහනක් අපි වඩනවා නම් බුදුරජාණන් වහන්සේ අනුවගේ සිහිය බුද්ධහනසිතිය අපි වඩනවා නම් අපේ හිතට අකුසලේන අවස්ථා පුළුවන් තරම් දුරට දුරු කරගන්න පුළුවන් අපට. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාකරණ සම්පන්න සුගත ලෝකවිදුවාදී මේ සම්බුදු ගුණ එකිනෙක අපි සිහි කරන දක්සනෝතින් යතරින් අපට අවසානයේ දීක බුදු ගුණයක් දිගටම පුහුණු කරන්න පුළුවන්. අරහං ගුණය, සුගත ගුණය, සම්මා සම්බුද්ධ මේ ආදී එක බුදු ගුණයක් එක දිගටම අපේ හිතේ මෙනෙහි කරන්න පුළුවන්. පින්නතුන් මේවා සිත ලස්සන කරන දේවල්. මේ කමඨාන අතුරින් බුදු දහමේ නිතරම අවධාරණය කරන දෙයක් මොකක්ද? මෛත්‍රී භාවන වැඩි වීම. සීල සත්ව සුවපත්ත්වවා කියන පැතුම අපට වඩන්න පුළුවන් නම් මේක අනිත් කුසල දහම් අතර සුවිශේෂ කුසලයක් බවට පත් වෙනවා. මේක පින්නතුනි අපේ හිත පිරිසිදු වෙන විතරක් නෙවෙයි, හිතට පීඩාගෙන දෙන ද්වේෂයෙන් අනිත් අය පිළිබඳව තියෙන අමනාපයෙන් අපට හිත මුදවා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ කුසලය ලෞකික පින කුසලය දිනු කරගත හැකි ඉහළම ක්‍රමයේ විදියට බුදුදහමේ දේශනා කරන්නේ මෛත්‍රී වැඩීම. මේ මෛත්‍රී වැඩීමත් එක්කම අපේ සම්පූර්ණ මේ ශරීර ක්‍රියාකාරීත්වයට මේක බලපානවා. අපේ මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් ලෙස වෙනස් වෙනවා. අපේ රුධිර ගමනාගමනය නිසි ලෙස සිදු වෙනවා. අපේ හෘදය ආදී මේ අවයව සියල්ලක්ම නිරෝගීව පවත්වා ගන්නට මේ අපවඩන මෛත්‍රිය අපට හේතුවක් වෙනවා. ඒ සියල්ලටම වඩා පින්නතුනේ අපේ කර්මානුරූපව අකුසල කර්මවලට අනුරූප විපාක එන්න තියෙනවා නම් මේ ජීවිත කාලේ අන්නේ අකුසල විපාක දුර්වල කරගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් මෛත්‍රී භාවනාව කියන එක හොඳින්ම මතක තියාගන්න. අපි දන්නේ අපට කොයි විදිහේ අකුසල කර්ම එන්න තියෙද කියලා. එතැන් සිට අපි අනතුරු වලට පත් වෙන්න ඉඩකඩ තියෙන පුළුවන්. අපේ ධන හානි වෙන්න පුළුවන්. අපේ ළඟම ඥාති මිත්‍ර ආදීන්ට බරපතල විදිහේ හානි අනතුරු වෙන්න පුළුවන්. මේ බොහොමයකින් පින්නතුනේ බේරෙන්නට දුරු වෙන්නට මේ මෛත්‍රිය ප්‍රබල කර්ම ශක්තිය බවට පත් වෙනවා. ඒ අතීත කර්ම ශක්තියෙන් විශේෂයෙන් අකුසල විපාක දුර්වල කරලීමේ ප්‍රධානතම ක්‍රමයක් විදිහටත් මෛත්‍රී භාවනාව අපට පුහුණු කරන්න පුළුවන්, ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි විශ්වාස කරනවා නම් පින්නතුනේ මේව ජීවිතයට පුරුදු පුහුණු කරන්න. මේ ජීවිතේ නිකරුණේ ගත කරන්න ලැබිත ජීවිතයක් නෙවෙයි මේක. අනිත්‍යයේ වැරදි අඩුපාඩු බල බල විවේචනය කර කර ඉන්න අපට කාලයක් නැහැ. වර්තමානයේ අපි අපේ ජීවිතය ගැන පුදුම විදිහ අනතුරකින් අපි මේ ඉන්නේ. ජීවිතයත් මරණයත් අතර අපේ ජීවිතයේ දෝලණ වෙමින් අපි මේ ඉන්න අවස්ථාව. අපිට ලෝකේ විවේචනය කරන්නවත්, ලෝකේ නිවැරදි කරන්නවත්, අනිත්‍යයේ අඩුපාඩු හොයන්නවත් කාලයක් නෙවෙයි අපිට මේ තියෙන්නේ. තමාගේම ජීවිතය නිවැරදි කරගන්නට මේ දිනය අද දිනයෙන් පස්සේ අපේ ජීවිතය හිම වුණත් ඒ ජීවිතයේ කිසිදු අවස්ථාවක දුගතිගාමී නොවන විදියට ස්ථාවර සුගතියකට ඒ හිත පවත්වා ගන්නට අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙවැනි බුද්ධෝත්පාද කාලෙක ඉපදෙලා ඇතැමිට උපතින්ම බෞද්ධයෝත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් අහලා පින්නතුනි අපි අපාගත වුණොතින් ඒ තරම් අභාග්‍යයක් අපේ ජීවිතවල නැහැ. ඒ අපායෙන් මිදෙන්නට පින්නතුනි සෝදානම් වෙ ජීවිත දවස අද දවස. ඒක හෙට කියලා කල් දාන්න එපා. අද අපි රාත්‍රියේ නිින්දට යනවා, හෙට උදෑසන අවදි වෙනකොට අපි ඇතැමිට ජීවිතයෙන් සමගින් ඉන්න පුළුවන්. අද අපි මේ ජීවිතය ගත කරන හෙට දවසේ රෝහල ගත වෙලා අනිද්ද වෙනකොට ඇතැම්මිට අපේ ජීවිතය නිමාවටපත් වෙන්නත් පුළුවන්. මේක පින්නතුනේ හිතන්නේ අනිත් කටියට උනාට Tamanට වෙන්නේ නැහැ කියලා. වෙනත් කෙනෙක් ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට, ප්‍රිය විප්‍රෝගයන්ටපත් වෙනකොට හැම වෙලාවෙම හිතන්න මේ බාහිර කෙනෙකුට අද වෙච්ච දේ මට හෙට වෙන්න පුළුවන් කියන හැඟීම Tamanගේ හිතේ දැඩිවම ඒක පවත්වා ගන්නට ඕන. අන්න එහෙමනම් එවැනි අනතුරක් තමාගේ ජීවිතයට ආවොතින් ඒ අනතුරෙන් තමන් කොහොමද බේරෙන්නේ? එක අතකින් කුසල කර්ම ශක්තිය ප්‍රබල කරගෙන ඒවා දුර්වල කරගන්නේ කොහොමද? අනිත් අතෙන් තමාගේ ජීවිතයට අනතුරක් වුණත්
ඒ අනතුරේදී කායික වශයෙන් තමන්ට හානියක් වුණත් තමගේ සසර ගමනට හානියක් නොවන විදියට මරණයෙන් පස්සේ තමගේ ජීවිතයේ සුගතිගාමී තැනට යන්න පුළුවන් විදියට ස්ථාවර ලෙස තමන්ගේ මනස තමන්ගේ හිත සකසා ගන්නට තමා දක්ෂ වෙන්නට ඕන. පිනතුනි තමාට නිසි ධර්මඥානයක් තියෙනවා නම් එක දිනයක් තුළ තමාගේ ජීවිතය කළමනාකරණය කරගත්තොත් අපට අපේ සුගතිය තීරණය කරගන්නට පුළුවන්. එක අතකින් ශ්‍රද්ධා සම්පත්තියත් සීල සම්පත්තියත් ඒ වගේම ත්‍යාග සම්පත්තියත් ප්‍රඥා සම්පත්තිය නැත්තම් ශ්‍රද්ධාව සීලය දන් දීම ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු හතර නිරතුරුව පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔබත් මේ සඳහා උත්සාහ ගන්න අතරේදී ඔබේ ළඟම ඥාතීන් හිතවතුන්ට ඔබ ඇත්තටම ආදරේ නම් ඊට කන්න බොන්න ටික ඇඳුම් පැළඳුම් ටික බෙහෙත් ටික දීලා විතරක් පනවන්නත් නෑ. ඒ සියල්ලක්ම මේ ජීවිතේ විතරයි. ඊට ඔබ ඇත්තටම ආදරේ නම් ඊට සුගතියට යන්නට උනන්දු කරවන්න. සුගතියට යෑම සඳහා අවශ්‍ය අඩිතාලම පදනම දාලා තියන්න. ඒක කොයි මොහොතේ වේද දන්නේ අපට හෙට දිනේ ඒ ඉරණ මත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොයි මොහොතක කොයි අනතුරකින් කොයි ආකාරයක මේ ගියත් මේ සම්පත්තික අතහැරලා අපි net දෙක පියා ගන්නකොටම ඊළඟට අපි net දෙක හරින ස්ථානයේ සුගතියක් බවට පත් කරගන්නට අපට හැකියාව තියෙනට ඕන. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපට දේශනා කරන්නේ මේ සම්මාදිට්ඨිය පෙරමුණ කරගත්තු තමාගේ මේ සිත තුළ උපරිම ලෙස සම්මා සමාධිය දක්වාම සිත එක අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීම දක්වාම අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මේ සම්මා සමාධිය සමතේ කියන එක සරල දෙයක් නෙවෙයි. අපට ඒක විනාඩි 5ක් හරි පින්නතුනි එක භාවනා අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, සංඝානුසතිය, දේවතානුසතිය මේ වගේ කිසියම් භාවනා අරමුණක අපේ හිත විනාඩි 5ක් විනාඩි 10ක් එක දිගට සතිමත්ව සමාධිමත්ව පවත්වා ගන්නට අපිට පුළුවන් නම් අන්න ඒ මානසික සුවේ පින්නතුනි මේ මුළු කාම ලෝකෙම විඳින සියලුම සැපතට වඩා ඉහළ සෝයක් කියලා බුදුහාඳුර දේශනා කළා. කාම ලෝකය කියලා කියන්නේ මොකද්ද? සතර අපායත්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක හයත්. මනුස්ස ලෝකයේ තියෙන සක්‍රීය පදවීටත් වඩා දිව්‍ය ලෝකයේ තියෙන සක්‍ර දේවේන්ද්‍ර පදවීටත් වඩා පින්නතුනි මේ හිත සමාධිමත් කිරීමෙන් ලබන මානසික සුවයේ සතුට වැඩි. ඇයි ඒකට හේතුව? ඒ හිත සමාධිමත් කරගන්න මොහොතේ අපේ හිතේ තියෙන පංච නීවරණ දුර වෙලායි තියෙන්නේ. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? කෙටියෙන් ගත්තොත් අපේ තියෙන ලෝභය සහ ද්වේෂය. විස්තරාත්මකව කිව්වොත් ඒ තමයි මුලින්ම කාම ඡන්දය, ව්‍යාපාදය, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ. ස්කන්ධ ආසාදී ඉන්ද්‍රිය පිනවන තින ආසාව. කාමච්ඡන්දය. අනිත්‍ය පිළිබඳව තියෙන අමනාපය ගැටුම. ද්වේෂය, ව්‍යාපාදය. ඒ වගේම කයෙහි සිතෙහි නැත්තම් සිත සහ සිතුවිලි වල තියෙන දුර්වල බව, මැනි බව. ඒකට කියනවා තීන මිද්ද කියලා. උද්ධච්චය. සිතේ තියෙන විසිරුණු බව. නිතරම අරමුණෙන් අරමුණට ගමන් කරන ස්වභාවය. අපේ විඥානය, අපේ හිත එක අරමුණකට පත් කර ගැනීමෙන් තමයි මේ උද්දච්චය අඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට කුක්කුච්චය. කුක්කුච්චය කියන්නේ තමා කළ අයහපත් දේවල් සහ නොකළ යහපත ගැන තියෙන හිතේ පසුතැවිල්ල. ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් කෙනෙකුට මේක අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අතීතයේ තමාගේ අතින් අඩුපාඩු සිද්ධ වුණා තමා දැනගන්නට ඕනේ. ඒක සිහි කරන මොහොත විඥානයේ බව. ඒ විඥානයේ අනිත්‍යතාවය මෙනෙහි කළා ඒ අතීත සියලුම කර්මයන් කර්ම ශක්තිය කර්ම චක්‍රය තමට ධර්මයෙන් ධර්ම චක්‍රයෙන් වැඩපවත්වන්නට පුළුවන්. මේ කුක්කුච්චය දුරු කරන්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡාව සැකය. මෙලොවක් තියෙනවද පරලොවක් තියෙනවද ගියාත්මේ තිබුණද නැද්ද බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියද නැද්ද මේ ආදී වශයෙන් විවිධ විදිහේ සැක අපට තියෙනවා.
අන්‍ය සැක දුරු කරගන්නටත් මෙන්න මේ සමත භාවනාව අපට හේතු වෙනවා. පින්නතුනි මේ කාමචන්ද ආදී නීවරණ වලින් අපේ සිත මුදවා ගන්නට අපි දක්ෂ වුණොත් මේක තමයි පින්නතුනි අපි මෙලොව ජීවිතෙන් ගන්න ලොකුම ජයග්‍රහණය. අපි ලබපු අධ්‍යාපනය අපට තියෙන දැනුම මිල මුදල් රැකියාව සුගෝභෝගී නිවෙස් වාහන මේ ආදී හැම දෙයකින්ම අපි ලබන ප්‍රතිඵලයේ ඉහළම අවස්ථාවක් තමයි මෙන්න මේ නීවරණ දුරු කිරීමෙන් ලබන මානසික සුවය. අර බාහිර පහසුකම් දැනුම ධනය කොච්චර තිබුණත් අපේ හිත රාගයෙන් වෙලිලා නම් තියෙන්නේ. රාගයේ ගින්නකට සඳහන් කරනවා, ද්වේෂයේ ගින්නක් කියලා සඳහන් කරනවා, මෝහයේ ගින්නක් කියලා. මේ රාග ද්වේෂ මෝහ කියන ගිනි තුන අපට නිවා ගන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්ව විදිහට ධර්මයේ සඳහන් කරන්නේ. පින්නතුනි මේ ලෝකයේ තුල ඉඳගෙන අපි එකතකින් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගෙන අපි සිත සමාධිමත් කිරීමෙන් අපර ටිකෙන් ටික ප්‍රථම ධානය ආදී ධ්‍යාන උපදවා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රූපාවචර ධ්‍යාන දිනු කරලා ඉහළට ගිහිල්ලා ආකාශය අනන්තයි කියලා ආකාශ අනංචයතන ආදී අරූපාවචර ධ්‍යාන මට්ටමට හිත දිනු කරන්න පුළුවන්. විඥාණය අනන්තයි කියලා විඥානංචයතන වඩන්නට පුළුවන්. ආකින්චාඤ්ඤායතනේ නක්ති කිංචේ කියලා කිසිවක් නැහැ කියන හැඟීමෙන් අපට ආකින්චාඤ්ඤායතන වඩන්න පුළුවන්. කිසිවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැත කියන සිතුවිල්ල දිනු කිරීමෙන් නේව සංඥානා සංඥායතනේ කියන අරූපාවචර ධ්‍යාන මට්ටමට පත් වෙන්න පුළුවන්. මේක පින්නතුනේ කම්මසකත සමාධිටියෙන් ඇති කරගත්තු සමාධිටි යන්න පුළුවන් ඉහළම මට්ටමයි මේ අරූපාවචර ධ්‍යාන මට්ටම. හැබැයි මේ මට්ටමට හිත දිනු කළත් මේ සියල්ලක්ම සිදවන්නේ පුඤ්ඤාභි සංඛාරත් ආනන්ද්‍යාභි සංඛාරත් කියන මේ දෙකම සිදවන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියපු විදිහට අවිද්‍යා පාදකව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇතැමිට මුලින් රූපයෙන් නිදහස් වුණා ප්‍රථම ධානයේ ධානවලින්, අර බාහිර කාම ලෝකයේ තියෙන රූපවලින් නිදහස් වෙනවා. ඊළඟට අපි තවත් දිනු කරලා ඊටාම් සියුම් විදියට රූපයේ තියෙන ආසවක් දුරු කරනවා. ඒ විතරක් නෙවෙයි, විඥානය අනන්තය කියලත් අපි බලනවා, කිසිවක් නැහැ කියලත් බලනවා. නමුත් වෙනතුනේ එහෙම බලන පුද්ගලයේ අභ්‍යන්තරයේ ඉතුරු වෙනවා නিত্য ආත්ම පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම තවදුරටත් අපේ හිතේ තියෙනවා. ඒ නිසා අපි බ්‍රහ්ම ලෝකේ ගියත් අපි සංසාර චක්‍රය තුලමයි ඉන්නේ, නැවත අපට පල්ලෙහාට එන්න සිද්ධ වෙනවා. ඇයි ඒකට හේතුව අපි භවය තුල ඉන්නේ. භවය කියන්නේ මොකද්ද? අපවටා ලෝකයක් තියෙනවා කියන හැඟීම. ලෝකෙ කිසිවක් නැහැ කියලා අපි හිතුවත් එහෙම නැහැ කියන හිතන පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි හිතනවා. නිදසුනක් වශයෙන් අපි කියමු, අපි එක්තරා හෝල් එකකට ශාලාවකට ගියා. ගිහින් අපි කියනවා මේ ශාලාවේ කවුරුවත් නැහැ කියලා. හැබැයි කවුරුවත් නැහැ කියනකොට පින්නතුනේ එක්කෙනෙක් ඉන්නවා. කවුද? අර නැහැ කියන බව දන්න, නැහැ කියන බව ප්‍රකාශ කරන පුද්ගලයෙක් ඉන්නවා. අන්න ඒ වගේ තමයි අපි ලෝකේ කිසිවක් නැහැ, නැත්ති කිංචී කියලා ආකින් සංඥායතනේ වැඩුවත්, ඇත්තේ නැත නැත්තේ නැත කියලා නේව සංඥා නා සංඥාතෙනි වැඩුවත්, අන්න ඒ වඩන පුද්ගලයා කාභ්‍යන්තර ඉතුරු වෙලා තියෙනවා. මේක තමයි ආත්ම ස්වභාවය, මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය, මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උඩුගම් බලා යන පරිසෝතගාමී දහමක් නොලැබීමෙන් ලැබෙන ආදීනවේ. අප සංසාර චක්‍රය තුල කාම ලෝකයේ සාර්ථක වුණත්, රූපාවචර ධ්‍යාන ලැබුවත්, අරූපාවචර මට්ටමට රූපයක් නැති මට්ටමට හිත දිනු කළත්, පින්නතුනි මේ සියල්ලක් මෛත්‍රී වන්නේ අනුසෝතගාමී සංසාර චක්‍රයට. ගංගාවක් ගලා යන වගේ පල්ලෙහාට ගලාගෙන යන දහමක අපි මේ ඉන්නේ. අන්න එවැනි ලෝකයකට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා පරිසෝතගාමී දහමක්, උඩුගම් බලා යන දහමක් දේශනා කළේ. මොකක්ද ඒ දහම? ඒ දහම තමයි අපේ ජීවිතයේ ස්වභාවය ප්‍රකාශ කරන දහම. ඒ මොකක්ද?
අපි යම්තාක් සිතක් විඥානයක් අපට පහළ වෙනවා නම් සාමාන්‍ය මට්ටමේදී අවිද්‍යාසහගතව මේ පහළ වෙන විඥානය ඒ විඥානය තුළින් අපට යම්කිසි දේවල් පේන්න ගන්නවා විඥානය ආශ්‍රිතව ස්කන්ධ පංචකයකට නිර්මාණය වෙනවා මෙතෙන්දී අපි රූපය ඇතේ කියන හැඟීමෙන් යන්නේ බලන්න පින්නතුන් ඕනම වෙලාවක අපට යමක් මතක් වෙනකොට අතීත සිද්ධියක් මතක් වෙනකොට අනාගත යම්කිසි දෙයක් මතක් වෙනකොට ඒ හැම වෙලාවෙම මතක් වෙන රූපයත් එක්ක අතීත අනාගත දේ විතරක් නෙවෙයි වර්තමානයේ මේ ඔබ ඉදිරිපස බලන් ඉන්න රූපයත් ඔබට තේන්නේ රූපයක් විදියට ඔබ දැන් දකින්න රූපයක් විදියට මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණේ පින්නතුනි මේ අපේ හිතේ රූපයක් මැවෙන හැම අවස්ථාවකදීම රූපය වර්තමානයේ තියෙන රූපය නෙවෙයි පින්නතුනි අපි අතීතයේ දැකපු රූපයක් හටගෙන නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච රූපය අරබැ ඇති වෙච්ච විපාක මනෝ ධාතුවත් විපාක මනෝ විඥාන ධාතුවත් කියන මේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා අපි මේ රූපයක් හඳුනාගන්නේ ඒ විපාක මනෝ විඥාන ධාතු අරබැ ඇතිවන සංඥා වේදනා දෙක මනායතනෙන් සීකිනින් වශයෙන් මනෝ විඥානය වශයෙන් අන්නේ මනෝ විඥානයේ සිදුවෙන මොහොතෙහි පින්නතුනි අපි අවස්ථා ගාන පසු කළ ගිහිලා ඉන්නේ ඒ විතරක් නෙවෙයි අපේ මේක නොදෙනීම නිසා අර මුලින් හඩගත්තු ස්කන්ධ පංචකය එතනින් නොනවති ඒක අපි වර්තමානයේ තුල අවිද්‍යාව සහ භව තණ්හාවෙන් අරගෙන අපි නැවත බාහිර ලෝකෙට නැඹුරු වෙලා ඉන්නේ අන්නේ බාහිර ලෝකයේ රූපයට නැවත අපි යොමු වෙලා අත දික් කරනවා තමාගේ නෙත් දෙක දෙසවන් යොමු කරගෙන ඉන්නේ මේ ඉන අවස්ථාව තමයි අපි අවිද්‍යාවෙන් ඉන අවස්ථාව පින්නතුනර මුලින් අපිට ස්කන්ධ පංචකයක් හටගත්තා ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසයක් දැනෙනකොට ශරීරයට පහසක් ලැබෙනකොට හිතට සිතවිල්ලක් එනකොට මේ හැම අවස්ථාවකදීම එක අවස්ථාවක එක ඉන්ද්‍රියකින් විතරයි ක්‍රියාත්මක වන්නේ ඒ කුමන ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වුණත් අතීත කර්ම ශක්තියේ විපාක විදියට ඒ වගේම තම හේතු රාශියක එකතුවකින් අපට ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ ස්කන්ධ පංචකයේ රූපය හටගන්නේ සතර මහා භූත ආශ්‍රයෙන් ඒ වගේම ආහාරයේ ප්‍රතිඵලයක් විදියටයි රූපය නිර්මාණය වෙන්නේ. තවත් හේතු ගණනාවක් තියෙනවා අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්මය ආදී මේ හේතු. ආසන්නකම හේතු විදිහට සලකන්නේ ආහාරය. ආහාර සමුදය රූප සමුදයක්. ආහාරයෙන් සෑ රූපය හටගන්නේ. වේදනාව. වේදනා හටගන්නේ පස සමුදය වේදනා සමුදය. ස්පර්ශයෙන් සෑ වේදනා හටගන්නේ. සඤ්ඤාව සඤ්ඤා හටගන්නේ ස්පර්ශය නිසා සංඛාර සංඛාර හටගන්නේ ස්පර්ශය නිසා විඥානය විඥානය හටගන්නේ නාම රූප නිසා මෙන්න මේ මුලින්ම හටගන්න අත්දැකීම මේ වගේ හේතු මත ආහාරය ස්පර්ශය නාම රූප ආදී හේතු මත මේ රූප ආදී ස්කන්ධ පංචකය හටගන්නවා ඒක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ දැන් අපි වර්තමානයේ හටගෙන තියෙන ස්කන්ධ පංචකය පංචවර ස්කන්ධේ හටගෙන තියෙන කොහොමද ඒක හටගන්නේ අවිද්‍යාව සහ භව තණ්හා කියන කාරණා දෙක මත යම්තා කිදිරිවස රූපයක් පේනවා නම් ඊට ආසන්නතම හේතුව තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙක නොදැනීම සහ භවයට තියෙන ආසාව නිසායි මේ ඉදිරියේ රූපයක් නිර්මාණය වෙලා පේන්නේ එහෙනම් පේනොතන රූපයක් නැහැ කියලාද මේ කියන්නේ රූපයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. රූපයක අත්දැකීමක් අපට ලැබුණා. නමුත් ඒ ලබන අත්දැකීම උනේත් කොහමද? ඒක උනේ අපේ විඥානයේ මට්ටම අනුව, අපේ අවිද්‍යාවේ ස්වභාවය අනුව, විවිධ හේතු මතයි ඒ රූපේ නිර්මාණය වෙලා එතනම නිරුද්ධ උනේ. පින්න තුනේ නිරුද්ධ වෙච්ච දේ දැන් මේ අපි ස්පර්ශ කරන්නේ අපේ මනසින්. අවිද්‍යාව සහ භව තණ්හාව ප්‍රයෝගී කරගෙන වර්තමානයේ අපි මේ ලෝකයක් නිර්මාණය කරගෙන ඉන්නේ. මෙන්න මේක නිසි ලෙසම අපි දැනගත්තොත් අපි තේරුම් ගන්නවා මෙතනින් නිදහස් වෙන නම් අපි කරන්න ඕන මොකද්ද? ඇසට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේ රූපය නිර්මාණය වෙලා තමන්ට පේන්නේ තමන්ගේ මනසේ මට්ටමට අනුවයි කියන එක. හිත වෙනස් වුණොත් පින්නතුනි
සම්පූර්ණ මේ ක්‍රියාවලියම වෙනස් වෙනවා. සාමාන්‍ය හිතන්න එපා සාමාන්‍ය සුළු දෙයක් කියලා. ඔබ ඉදිරි පිට පේන රූපය සම්පූර්ණ වෙනස් වෙන විඥානයේ මට්ටම අනුව. ඒ විතරක් නෙවෙයි අපේ විඥානය වෙනස් වෙනවටින් අපේ මේ අභ්‍යන්තර ශරීරයත් වෙනස් වෙනවා. සාමාන්‍ය ලේ ගමනාගමනේ ශරීරයේ වර්ණේ රූපකලාප විතරක් නෙවෙයි පින්නතුනි. අද අප මේ මූලික කරගත්තු තේමා කරගත්තු මේ ගාථාවටත් මුල් වුණේ විඥානයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් සිදුවෙච්ච වෙනසක් පිළිබඳව කතා ප්‍රවෘත්තියක්. ඇතැමිට පුරුෂයෙක් වශයෙන් ඉපදිච්ච කෙනෙක් මේ විඥානයේ පරිවර්තන නිසා මේ සම්පූර්ණ ශරීරය වෙනස් වෙලා ස්ත්‍රියක් බවට පත් වෙන්න පුළුවන්. ස්ත්‍රියක් වශයෙන් ඉන්න කෙනෙක් පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ තරම් ප්‍රබල වෙනසක් කරන්නට තරම් මේ විඥානයේ ශක්තිමත්. අන්නේ විඥානයම නිවැරදි ලෙස භාවිත කිරීමෙන් තමන්ගේ වටා පිටාවේ බාහිර මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා ඉන්න ආර්ය උතුමන් ඉන්න දෙවුරම් වෙහෙරකුත් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අන්නේ එක්ක මාවතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි අපි අවිද්‍යාව තේරුම් ගත්තොත් අපට හිතට එන හැම අරමුණකදීම අපි දක්ෂ වෙන්නට ඕන මේ පේන රූපය දැන් තියෙන රූපයක් නෙවෙයි මේ වර්තමානයේ හටගත්තු මේ ස්කන්ධ පංචකයක නිර්මාණයක් කියන එක දැක ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ ස්කන්ධ පංචකයේ දැක ගන්නා වූ මේ විඥානයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක කොටසක් බව තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙහෙම ඇති වෙන්නේ නැති වෙන අපට මොකද්ද වෙන්නේ? මෙහි ප්‍රතිඵල විදියට එන්න එන්නම තමන්ට බාහිරින් කෙනෙකුට පුද්ගලයෙකුට තමන්ව පාලනය කරන්න බැරි තමන්ගේ අභ්‍යන්තරයේ තමා පාලනයක් ඇති කරගන්නවා. අපි දැනට ඉන්නේ විඥාණයට දාස වෙලා අපි ඉන්නේ මායෝපමාය විඥානක් කියපු විදියට. විඥාණය අවිද්‍යා සාගතව තියෙන වර්තමාන විඥාණය අපට මායාවක් නිර්මාණය කළ දීලා තියෙනවා. අපේ විඥානයේ ස්වභාවයට අනුව බාහිර රූපයක් ඇතයි කියලා බාහිර ලෝකයක් නිර්මාණය කළ දීපු ලෝකයට අපට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ මේ බාහිර රූපේ නොදක ඉන්න නෙවෙයි. අපට ලැබෙන මේ අත්දැකීම ඇස දාලවල බලද්දී ඉදිරියෙන් පේන රූපය අපට නැති කරන්න බෑ. නමුත් ඒ රූපය අරබයන අවිද්‍යාව නැති කරගත්තොතින් ඒ බාහිරෙන් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ඔබ ඇස් දෙක දල්වාගෙන ඔබ රූපයන් දෙස බලනකොට ඔබට පුද්ගලයෙක් පේනවා. ඒ පුද්ගලයා ඔබ එක්ක අම්මා කියයි, එක්ක තාත්තා කියයි, දුව පුතා මේ ආදී වශයෙන් ඔබ නමක් කියනවා. නමුත් මේ නිර්මාණය කරගන්නේ අපි අභ්‍යන්තරින්. බාහිර තියෙන පින්නතුනි සතර මහා භූත රූපයක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපේ බාහිර තියෙනවා. ඒකත් ස්පර්ශ වෙන නිරුද්ධ වෙච්ච තැනකදී අපි අර අතීත අත්දැකීම් ටික අරගෙන මේ මගේ පුතා, දුව, අම්මා, තාත්තා කියලා අපි පනවා ගන්නවා. පින්නතුනි මෙවැනි ජීවිතයක් අපි මේ ගත කරන්නේ. අන්න එවැනි ජීවිතයකට බුදුරජාණන් වහන්සේ අපට ආලෝකය සපයනවා. අපේ විඥානයේ ඉදිරියටම දිනු කර ගැනීමෙහි ක්‍රමයේ විදියට විඥානයට පිළිසරණක් ලබා දෙන නම් අපි සතිය දිනු කරන්නට ඕන සම්මා සතිය. ඒ සම්මා සතිය මොකද කරන්නේ? සතිපට්ඨානය කියලා කියන්නේ කාය කායන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. කාය කායනව බලන්න. ආනාපාන සතිය ආදී භාවනාවක් උපයෝගී කරගෙන නැත්තම් ධාතු මනසිකාරය, ඉරියාපත, පටිකුල මනසිකාරය, නවසීවතික මේ වගේ භාවනා කමටහනක් උපයෝගී කරගෙන මේ ශරීරයේ ආහාරයෙන් නිර්මාණය වෙච්ච දෙයක් ආහාරයේ නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා කියලා සමුදේ වේ දකින දක්ෂ වෙන්න. සැප දුක උපේක්ෂාදී වේදනාවක් එනකොට ස්පර්ශ නිසා හටගත් වේදනාව එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින දක්ෂ වෙන්න. විඥාණය මේ සිතත් නිකන් ඇති වෙන දෙයක් නෙවෙයි. නාම රූප පත්‍ය විඥානං, නාම රූප නිසා විඥාණය හට ගන්නවා. නැවත විඥාන පත්‍ය නාම රූපං කියන විදිහට ඒ විඥාණයට අනුරූප විදිහට නැවත රූපය නැවත සිතුවිලි ටික නිර්මාණය කර ගන්නවා. මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි මේ යන්නේ පින්නතුනි. ඒ වගේම ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති, මේ සිත සිතුවිලි ස්පර්ශ නිසා හට ගන්න සිතුවිලි
ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින දක්ෂ වෙන්න. පින්නතුනි මේ රූපාදී ස්කන්ධ පංචකය අපට බාහිරට පේන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කිරී ශ්‍රද්ධාව ඇති කරගෙන සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදිහට අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය මේකයි කියලා බුදුහාඳුරන්ගේ සදහම් පණිවිඩය ගැන විශ්වාසයෙන් අපි මේ ධම වැඩුවොත් ඒ වැඩේ මේ ප්‍රතිඵල විදිහට අපේ යම්කිසි අවස්ථාවක ප්‍රකට වෙනවා. අපේ ජීවිතය කියන්නේ කොමක්ද? අපි කොයි ඉන්ද්‍රියකින් අස්කන්නාසිද්දි කොයි ඉන්ද්‍රියකින් අරමුණක් ගත්තත් අපි අවසාන වතාවට මේක ගන්නෙ අවිද්‍යාව භව තණ්හා විදියට ඇති කරගන්නා අවිස්පන්ද පංචකය කියලා දකිනවා. මෙන්න මේ මොළාවේ නිදහස් වෙන නම් අර මුලින්ම තිබිච්ච ඇතිවෙච්ච ස්කන්ධ පංචකයට අපි හිත යොමු කළා. එය පිරිසිදු දැන ගැනීම සඳහා මේ සතර සතිපට්ඨානයේ නිරතුරුව අපි පුරුදු පුහුණු වෙනවා. තමන්ගේ කය ගැන සිත ගැන නිතර අවධානයෙන් ඉන්නේ. හැම මොහොතේම කය ඇතිවිල නිරුද්ධ වෙනවා. තමන්ගේ සිත ඇතිවිල නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ දකින්න දකින්න පිනොතේ මොකද වෙන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඒ පුද්ගලයා බාහිර සමග සම්බන්ධතා තියන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නෙවෙයි පිනොතේ මේ වෙන්නේ. සාමාන්‍ය ලෝකයේ වැඩ කටයුතු සාමාන්‍ය කෙනෙක් වගේ කරද්දී අපේ මේ අභ්‍යන්තරයේ වෙන පරිවර්තනයක් මේ වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය කෙනෙක් වගේ අපිව පේනවා. නමුත් පිනොතේ අභ්‍යන්තරයේ ඉන්න මේ පුද්ගලයා සම්පූර්ණ ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. ඔබ ඉදිරිපසේ ඉන්න පුද්ගලයා අවිද්‍යා සාගත ඔබ ඉන්නවා කියලා ඔබත් එක්ක කතා කරද්දී ඔබ ඒ කතා කරන්නේ ඔබේම හිතත් එක්ක කියලා දැනගනිමින් ඔබ කතා කරන්නේ. හැබැයි කතා කරන පුද්ගලයාත් හඳුනාගනිමින් කතා කරන්නේ. නමුත් ඒක වර්තමානයේ පේන රූපයක් නෙවෙයි. වර්තමානයේ ඇසෙන ශබ්දයක් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච දේ තමන්ගේම මනසෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා දකිමින් ඔබ ක්‍රියා කරනකොට ඒ බාහිර පුද්ගලයා ගැන රාගයක්වත් ඒ පුද්ගලයා ගැන අමනාපයක්වත් ඒ රූපය අරබයා මෝහයවත් අපට ඇති වෙන්නේ නැහැ පින්නතුනි. මේක තමයි දුක නිදහසීම කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් බලන අවස්ථාව වැඩි කර ගැනීම තමයි සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබනවා කියලා කියන්නේ. ප්‍රඥාවෙන් ජීවත් වීම. පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටම් කියන්නේ මේකයි. ප්‍රඥාවෙන් ජීවත් වීම ශ්‍රේෂ්ඨතම ජීවිතය විදියට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේකයි. සිතට එන හැම අරමුණක්ම හැම රූපයක්ම නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් දකිනවා කියලා දකින උත්සාහ කරනවා. ඒ වගේ මේක දකින විඥානයත් නාම රූප නිසා හටගෙන නිරුද්ධ වෙන හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් කියලා දකින්න. පින්නතුනි මෙන්න මේ වෙන විදිහට අපි බලන දක්ෂණෝතින් අපට පේනවා රූපය පේන පින්ඩූපමං රූපං රූපේ කියන්නේ පෙන පිටක් වගේ වේදනා බුබුලූපමා වේදනාව දී බුබුලක් වගේ මරීචූපමා සංඥා සංඥාව හඳුනා ගැනීම කියන්නේ හරියට මිරිඟුවක් වගේ කාන්තාරයේ ඈත පේන අර වතුර වගේ මායූපමාජ විඥානං විඥානයේ මායාකාරයක් වගේ සංඛාරක් හදලූපමා සංස්කාර චේතනා කියන්නේ හරියට කිහෙල ගහක අරටුවක් නෑ වගේ අරටුවක් නැති කෙසෙල් ගසක් වගේ මේ සංස්කාර ටික පින්නතුනි මෙන්න මේ යථාර්ථයේ තේරීමත් එක්ක අප වටා පිටා වැසුරු කරන කිසිම දෙයක වටිනාකමක් අපට පේන්නේ නැහැ. නමුත් අපි ඒව බැහැර කරන්නේත් නැහැ. අපිට මේ ජීවිතය ගත කරනකම් මේ අවශ්‍යයි. මේ ආධ්‍යාත්මික ගමන නිර්පද්‍යලිතව ඉදිරියට ගෙන යන්න මේ පහසුකම් ටික අපට අවශ්‍යයි. මේ පහසුකම් ටික අපි නිකන් නෙවෙයි ලැබුවේ. සංසාර චක්‍රය තුලින්දගෙන කම්මසකතා සම්මාදිටින් ඉඳගෙන කරපු ක්‍රියාවන් වල ආනිසංස විදියටයි අද අපට මේ පහසු කණ්ඩික ලැබුණේ. හැබැයි මේ පහසු කණ්ඩික ලැබුණේ මේ පහසු කණ්ඩික භුක්ති විඳලා සතුටෙන් මැරෙන්නට පත් වෙන විතරක් නෙවෙයි. අද අප මේ පාවිච්චි කරන මේ පහසු කණ්ඩික අපට ලැබුණේ ඒ ලෞකික සම්මාදිටින් ඉඳලා කරපු කුසලයේ අපට ලැබුණේ ආනිසංස ටික ලැබුණේ ලෝකෝත්තර සම්මාදිටියට පත් වෙලා මේ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න ජරා මරණ ව්‍යාධි ආදී මේ දුක් සමුදායෙන් නිදහස් වෙනට පහසු කණ්ඩික සලසා ගන්නට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තියේ කල්යාණ මිත්‍රත්වයේ ලබන්නටයි මේ සියලු පහසුකම් ටික දිවේකී අපි මේ ලබලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපිට පුළුවන් නම් එක දවසක් හරි මේ දර්ශනය වාසය කරන්න.
පින්නුතුනි මෙහි ලැබෙන ලෝකමානිසංසය තමන්ටම දැනෙනවා. එන්න එන්නම ධර්මයේ සඳහන් වෙනවා උපාදාන ස්කන්ධ පංචකය උපචයට යන්නේ නැහැ, රැස් කිරීමට යන්නේ නැහැ. අද අපි අසින් රූපයන් දැක්ක ගමන් මේ පිටුරු කරගන්නවා, ඒක උපචයට යන වරස් කරනවා. මේක තමයි බර කියලා කියන්නේ, මහා බරක් අද අපි උසුලාගෙන ඉන්නේ. නමුත් අපි අනිත්‍ය දුක අනාත්ම විදියට මේ ස්කන්ධ පංචකය දකින්න දක්ෂනෝතින් මොකද වෙන්නේ? මේ පංචවන ස්කන්ධය අපචයට යනවා, වැයවීමට යනවා. හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි දකිනවා. ඒ දකින්න දකින්න අපේ ජීවිතේ කිසියම් වෙනසක් වෙනවා. ඒ මොකද්ද? අපේ දෛනික ජීවිතයේ හමු වෙන දේවල් න අභිනන්දති, න අභිවදති, න අජෝසායතිටති. ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. ඒ ගැන ගුණ කියන්නේ නැහැ. ඒ දේ පිළිබඳව හිත බැසගන්නේ නැහැ. අද පිනොතුරි බලන වර්තමානයේ කෙනෙක් තමගේ ඥාති මිත්‍රාදීන් හමු වෙලා නැත්තම් කිසියම් ස්ථානයකට ගිහිල්ලා දැකලා කොයි තරම්නම් සතුටටපත් වෙනවදනේ? ඒ සතුටටපත් වෙන්නේ ඔබ හිතනොද ප්‍රඥාවෙන් කියලා, විද්‍යාසගතව කියලා. පිනොතුනි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මතයි මේ සතුට විඳින්නේ අපි. සමහර අය දැකලා කෑ ගහන විදිය දැක්කාම හොඳටම පේනවා අවිද්‍යාවෙන් එකක් නෙවෙයි, අවිද්‍යාවේ ගිලිල තමයි මේක කරන්නේ කියලා. ධර්මයේ දන්න කෙනෙක්ගේ දැක්කොත් පිනොතුනි කවදාකවත් ඒ කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. එවැනි කෙනෙක් ගැන ඇති වෙන පුදුම විදි අනුකම්පාවක්. කොයිතරම් අවිද්‍යාවෙන්ද මේ කෙනා දැන් මේ කතා කරමින් ඉන්නේ? කොයිතරම් අවිද්‍යාවෙන්ද මේ කෑම කමින් ඉන්නේ? සින්දු හමින් ඉන්නේ? මේ දේ ස්පර්ශ කරමින් ඉන්නේ කොයිතරම් අවිද්‍යාවෙන්ද? අනේ මේ මිනිස්යා මේ අවිද්‍යාවෙන් සතුටු වෙන පමණටම ඒ තමා දකින රූප ශබ්ද ආදී වෙනස් වෙනකොට ඒ පමණටම දුක් විඳින නේද මේ සැනැත්තා සූදානම් ඉන්නේ කියලා පින්නතුනි අර තැනැත්තා ගැන පුදුම විදි අනුකම්පාවක් ඇති වෙන්නේ. කරුණාවන්ත කෙනෙක්, අම්ම කෙනෙක්. ඒ අම්මට ඉන්න දෝ දරුවන් දුකටපත් වෙනවා දකින අම්ම කැමති නැහැ. ඇතැම් විට පාරක යනකොට දරුවෙක් පාරට වේගෙන යනකොට අම්ම දුවවල කියලා දරුවා අල්ල ගන්න දරුවට අනතුරක් වෙයි කියලා. දරුවා වස විසක් කනකොට අම්ම ඉක්මනට ඒක බේර ගන්නවා. වතුරකට වැටෙන තියෙනම් ඉක්මනටම ඒ දරුවා බේර ගන්නවා අම්මා. පුදුම විදිය කරුණාවකින්. ධර්මයේ යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් දන්නවා නම් පින්නතුනි, අන්නේ සත්පුරුෂයාත් අර අම්මටත් වඩා කරුණාවකින් මෛත්‍රියකින් මේ ලෝකයට මේ කාරණේ පැහැදිලි කළ දෙනවා. ඇයි අද දවසේ අපේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී අපි අවිද්‍යාසහගතව අපි වින්දනයක් වින්දොතින් ඒක වින්දනයක් නෑ කියන්නේ ඒක ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ අවිද්‍යාසහගතව ඒ වින්දනේ විඳින පමණට අනිත් පැත්තේ මොකද කියන්නේ? ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමා කැමති විදිහට නොපවතිනකොට, ඒ දේ විනාශ වෙනකොට තමා එපමණටම දුක් විඳිනටයි මේ සියලු පහසුකම් ටික, සියලු සුදුසුකම් ටික දැන් මේ සපුරා ඉන්නේ කියන එක දකිනවා. අන්න එහෙනම් පින්නතුනි, අපි දුකෙන් නිදහස් වෙන මාවතේ ඉන්නවා කියන එකට සුළු හරි සලකුණක් තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමා දැන් මේ අහන කියන දේ ගැන හැකිතාක දුරට සිහි පිහිටවාගෙන ඉන්න. මේක තමයි සම්මත සම්මාදිටියේ චතුසත්‍ය සම්මාදිටිය සහිතව ආරම්භ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි ලබන ප්‍රතිඵලය. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තාදී මේ සියලුම අංග අපි සම්පූර්ණ කරන්නේ මෙන්න මේ යථාර්ථය පසක් කර ගැනීමට, ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි මේ සියලු ක්‍රියාවන් අප සිදු කරන්නේ. එපමණක් නෙවෙයි, මේ ඇති කරගන්නා වූ සමාධිය සමාහිතෝ වික්‍ර යථාභූතං පජානති කියපු විදියට සම්මා සමාධිය නවතින්නේ සමාහිත උණු සිත, සමාධිමත් උණු සිතෙන් මේ අනිත්‍යතාවය බලනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් බලනවා. රූප වේදනාදී ස්කන්ධ පංචකේ අනිත්‍යතාවය බලනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී විඥාන බලනවා. මේ හැම දෙයක්ම සංකත වශයෙන් උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤදත්තම් පඤ්ඤායති කියපු විදියට, සංකතස්ස සංකත ලක්ඛණානි කියපු විදියට මේ සංකත දෙයක තියෙන ස්වභාවය, හට ගැනීම, නිරුද්ධ වීම සහ ඒ අතර තියෙන වෙනස් වීම දකිනවා. ඒ වගේම
මේ තැනැත්තා ඕලාරික වශයෙන් මේ ලබන අත්දැකීම් සියල්ලක්ම අර්ථවත් දේවල් නෙවෙයි ලාමක දේවල් ඕලාරික දේවල් කියලා දකිනවා. කොයිතරම් ලෝකේ වටිනා කියන දෙයක් තිබුණත් ඒ දේ තමයි ස්පර්ශ කරන්නේ මනසින් නේද කියන එක දකිනවා. බාහිර රූපයට අපිට කිසිදාක භෞතික වශයෙන් ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. අපි සම්පූර්ණ මේ ලෝකේ ස්පර්ශ කරන්නේ මනසින්. අන්න ඒ තුලින් මේ තැනත්තා පරිච සම්පන්න වශයෙන් මේක බලනවා. අස්මින් සති දං හෝති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති. මේ හේතු ටික තියෙන කල්ලි මේ ප්‍රතිඵලය තියෙනවා, ඵලය තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන කාරණය හැම මොහොතෙම හේතුඵල ධම දකිනින් ඉන්නේ. ඔහුට හැම මොහොතෙම මේ රූප ආදී ස්කන්ධ පංචකේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පේන්නේ. ඒ පේන්න පේන්න මොකද්ද පේනතුනි මේ තැනැත්තා එන්න එන්නම දුකෙන් නිදහස් වෙනවා. එයා එන්න එන්නම මේ ස්කන්ධ පංචකේ නැමැති මහා බර බාහිර නික්කේප කියපු විදිහට බර බිමින් තියෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. බර සැහැල්ලු වෙන්න වෙන්න මේ තැනැත්තාට අවශ්‍ය නම් ඕනම් සමත භාවනා කරන්න පුළුවන්. බුදු වුණ ආදී භාවනා ලැබමින් ditth damasaka වේරෙන් ලබන්නත් පුළුවන්. ඒ වගේම දාන ආදී පින් දාම කරන්නත් පුළුවන්. ලෝක සම්මත විදියට මෙයා සිල්වත් කෙනෙක් කියලා කියනත් පුළුවන්. ඒ වගේම ලෝක සම්මත විදියට එයා සුචිතව දහම් කරනවා. එයා කරන හැම දෙයක්ම අනිත්‍යට යහපත වෙන විදියට නිකන් යහපතක් නෙවෙයි තමා කරන හැම දෙයකින්ම ලෝකයේ වැඩිපුරම ප්‍රමාණයකට යහපත සිදු වන දෙයක් හො කරනවා. කුමන ශේෂ්ත්‍රේ හෝ රැකියාවක් කළත් වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් සාමාන්‍ය සුළු රැකියාවක් කළත් ඒ තමා ඉන්න ශේෂ්ත්‍රය තුළ තමන්ට දක්වන ගුලන් උපරිම දායකත්වය දක්වනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් මේ සද්ධර්මය ධර්ම දානේ සම්බදානම් ධර්ම දානම් ගිරාති කියපු විදියට මේ සද්ධර්ම දානේ ලෝකෙට දෙන්නට උපරිම ලෙස උත්සාහ කරනවා. පින්නොතනි මේ සිතක් ලස්සන වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණය අන්න ඒ හිත උපරිම ලෙස ලස්සන කරගත්තු කෙනා සම්මුති සත්‍ය තුලින්ගෙන සංසාර චක්‍රය තුලින්ගෙන දාන ආදී පින් දහම් කළා සිල් රැකලා මෛත්‍රිය භාවනා කළා හිත ලස්සන කරගන්න විතරක් නෙවෙයි විඥාන ට්ටියක් නොවනසේ කිසිදු තැනක හිත නිත්‍ය වශයෙන් බැස නොගන්නාසේ එයා ශුන්‍යත වශයෙන් අනිමිත්ත වශයෙන් අපහිත වශයෙන් මේ ලෝකේ දකිනවා. ඔහුගේ හිත කිසිම තැනක බැසගන්නේ හේතුඵල ධම දකින්න දකින්න ඔහු දකින්නේ මේ ස්පර්ශ නිරෝධය දකින්නේ. හැම මොහොතේම ස්කන්ධ ආසාදී ආයතන හටගෙන නිරුද්ධ වීම විතර හො දකින්නේ. ඔහුට විඥාන ට්ටියක් හටගන්නේ අනිමිත්ත කියලා කියනවා. ඒ වගේම කිසිම දෙයක් ඔහු සාර වශයෙන් ගන්නෑ, ප්‍රණිදි වශයෙන් ගන්නෑ. ඔහු හරසුන් දේවල් වශයෙන් ගන්නවා. ඒ වගේම ශුන්‍ය වශයෙන් බලනවා. හේතුඵල ධම දකිනකොට මේ මුළු ලෝකයම හිස් දෙයක් විදියට දකිනවා. ලෝකය කියන්නේ මේ ස්කන්ධ ආසාදී ආයතන, රූප ආදී අරමුණු ශුන්‍යෝ ගාමෝ කියලා කියනවා. හිස් ගමක් වගේ. කිසිම දෙයක් නিত্য සපාත්ම වශයෙන් ගත නොහැකි දෙයක් කියන එක මෙයා දකිනවා. මෙන්න මේ අවබෝධයෙන් ඇති කරගන්නා වූ පිළිසරණ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අත්ත දීපා භික්ඛවේ විරත අත්ත සරණානානි සරණ. ආත්මය නැත්තම් තමන්ගේ හිත පිළිසරණක් කොට වාසය කරන්න කියන්නේ. විඥාන ට්ටියක් නොවනසේ සිත කිසිම දෙයක බැස ගන්නා නොවනසේ සිතෙහි අනිත්‍යතාවය හේතුඵල ධම දැකීම. මෙන්න මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල විදියට ඔහු ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා න අඤ්ඤ සරණා කිය විදියට ධර්මයේ පිරිසරණ අපට වාසය කරනවා. ඔහු පින්නතන ජීවිතයේ කුමන අභියෝගයක් ආවත් මරණය ළඟදී ලෙඩ දුක් ළඟදී කලබල වෙන්නේ නැහැ. මරණය තවත් කල් දාගන්න හුඟක් වෙහස මහන්සි වෙන්නේ නැහැ ඔහු. ඔහුට සුගතිය ස්ථාවරයි. ඔහු මෙතනින් නෙද්දක පියා ගන්නවත් එක්කම මේ පරණ ශරීරය අත්හරිනවත් එක්කම ඔහුට මීට වඩා හොඳ ශරීරයක් ලැබෙන්න සියලුම පහසුකම් සියලුම සුදුසුකම් ඔහු සපුරා ඉන්නේ. ඔහු ඊටාම සතුටෙන් මේ ජීවිතයට සමුදෙනවා. ඥාති මිත්‍රාදීන්ට ඊටාම මෙත්සහගත උපේක්ෂාසහගතව එයාට සමුදෙනවා. ඒ විතරක් නෙවෙයි. එතනත්තා සුගතිය සඳහා සූදානම් වෙලින විතරක් නෙවෙයි. එතනත්තා දක්ෂ වෙනවා අවසාන මොහොතේ හරි මේ ස්කන්ධ පංචකයේ සමුදේය දැකලා විඥාන ත්‍ිතියෙන් සම්පූර්ණම සිත මුදවා ගන්නට අවසාන මොහොතේ හෝ මේ දෙද්දක පියා ගැනීම, මේ දැස්ස පියවා ගැනීම,
මුළු සංසාර ගමනම නිමවට බවට පත් කර ගන්නට තරම් ඔහු දක්ෂ වෙනවා. ඔහු වීරයෙන් කටයුතු කරනවා. ගතවන හැම මොහොතක්ම අප්‍රමාදීව සිහියෙන් නුවණින් ගත කරන්නට මේ තැනැත්තා දක්ෂ වෙනවා. ඉතින් අපද මේ සඳහන් කළේ නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිතඤාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනන්තතෝ කරේ. මනාව පිහිටවාගත්තු හිත ඒ හිත විසින් කරන්නා වූ යහපත තමන්ගේ අම්ම තාත්තටවත් වෙනත් කිසිදු ඥාතියෙකුටවත් කරන්න බැරි තරම් යහපතක් තමන්ගේ සිතින්ම කරගන්නවා. ඒ සඳහා චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා කියන සමති දර්ශනා භාවනා වඩමින් මේ සංසාර ගැටලුව නිමාටපත් කරන්නට යත්ත නාමංච රූපංච අසේ සංඋපරෝජිතී කියපු විදියට මේ නාම රූප දෙක හිත බැස නොගන්නා විදියට ඔහු සම්පූර්ණයෙන්ම සසර දුක නිමාටපත් කරන වැඩපිළිවෙලක යෙදීමින් ඒ සඳහා ප්‍රමාදීව ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් පින්නතුනි ඒකාන්තයෙන් අපේ හිත ලස්සන කරගන්න ගමන් හිත සමාධිමත් කරගන්න ගමන් අනිත් පැත්තෙන් ඒ හිතට ප්‍රඥාව එකතු කළා මේ සංසාර චක්‍රෙම නිදහස් වෙන්නට මේ ලැබෙච්ච අනගේ දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව අපතේ නොයන්නට නිතිපතා හැම මොහොතක් පාසාම උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරමු. මේ ජීවිතය තුළින් හැකි තාක් දුරට අනිත්‍යයට යහපත වෙන දයක් සිදු කරන්න භෞතික වශයෙන් උදව්වක් උපකාරයක් කරන්න බැරි වුණත් විශේෂයෙන් මෛත්‍රී භානාවෙන් තමගේ සිත පුරවාගෙන ලෝ සතුන් වෙත මෛත්‍රී සාගතව මේ ආධ්‍යාත්ම ගමනේ ඉදිරියට පියවර තබන්නට උත්සාහ ගන්නට ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සීල පින්කම ආනිසංසය අපරමින් මියගේ ඥාතියෝද පින් අනුමෝදන් විය හැකි සත්‍යයන් යම් තාක් ඇත්තන් ඒ හැම දෙනාමද මේ පිණිස සුවපත් වෙත්වා කියන පැතුමින් අපි සාදු කියලා මියගේ ඥාතියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් යන සංසයෙන් සම්‍ය දෘෂ්ටික දිව්‍යනුත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ඔබ හැම දෙනාමත් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ සියලු පුණ ධර්ම හේතුවෙන් ඔබ අප හැම දිනටම මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පත්තිය කිරි ජීවනයේ සලසේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සොයා සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.